ෆයිබෝප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවසත් බලගන්වන්න. 1212 මතන්න. අද 2019 ජූලි 28 ඉරිදා සිරස්තල නුගේගොඩ අද අලුයම වෙඩි තැබීමක්. අයෙක් මරුට, ඝාතකයන් පලා යයි. පළාත් සභා ඡන්දය ජනාධිපතිවරණයට පෙර එන ලකුණු. අමරවීරගෙන් ඉඟියක්. එතුමා මේ සතියේ ඒ මතය විමසයි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව බොහෝ දුරට පළාත් සභාවක් එන ඉඩ තියෙනවා. අගමැති අගෝස්තු 6 වෙනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබැලීමේ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට ඉදිරි ජනාධිපතිවරණයට විදෙස් රටවල් බලපෑම් නොකරනු ඇතැයි මහින්ද විශ්වාසය පළ කරයි. සති කීපයකට කලින් ෆෑරන් ලව්ලි මෙන් ගෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෑනස් වැඩි වෙලා මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න ෆෑරන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම් from other derana this is other derana late night prime live from studio 24 in colombo අයිබෝන ඔබකෝනේ අද දරන රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගයි. නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ අද අලුයම සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වෙඩි තැබීමෙන් පසු පලා ගිය නාදුන්නු පුද්ගලයින් දෙදෙනා සොයා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි. නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි පෞද්ගලික ජාත්‍යන්තර පාසලක ප්‍රාථමික අංශයේ ආසන්නයේ ඇති අතුරු මාර්ගයක පිහිටි නිවසක ඊයේ රාත්‍රියේ සාදයක් පවත්වා තිබෙනවා. ඊට සහභාගී වූ පුද්ගලයින් දෙදෙනෙක් අද අලුයම 12:40ට පමණ ඉන් පිටවෑමට සූදානම් වූ අවස්ථාවේ මාර්ගයේ රැඳී සිටි නාදුන්න පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් ගමන් ගත් ලෑන්ඩ් ක්‍රූෂර් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයට වෙඩි තබා පලා ගොස් තිබුණා. වෙඩි තැබීම සිදු වූ වේලාවට ආසන්න කාලයේ පුද්ගලයින් දෙදෙනෙකු රැගත් යතුරු පැදියක් එම ස්ථානයේ අසලින් ගමන් ගන්නා ආකාරය අසල තිබූ CCTV කැමරාවල මෙලෙස නිරීක්ෂණය වී තිබුණා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ජිප්‍රතේ සිටි පුද්ගලයින් දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට තුලත් කරනු අතර පසුව එහි රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදී රණවක සුසිල් රුවන් පෙරේරා නම් අයෙක්. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වන්නේ තලපත් පිටිය කනත්ත පාරේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක් වන අධිකාරී මුදියන්සේලාගේ ඉන්දික රොෂාන් නැමැති අයෙක්. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු බව පොලිසිය සඳහන් කළා. කළුපොවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ තත්ත්වය බරපතල වීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවුණා. වෙඩි තිබීම සිදුකර පලා ගිය සැකකරුවන් සොයා කොහුවල පොලිසිය විමර්ශන දියත් කළේ පොලිස් නිලසුනකෙයින්ගේද සහාය ලබා ගනිමින්. නුගේගොඩ ගංගොඩවිල වැඩබල්ල මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද දහවල් වෙඩි තැබීම සිදු ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සිදු කරනු ලැබුවා. ඒ වගේම මේ වෙඩි තැබීම සිදු ස්ථානයේ තිබිලා පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා මිලිමීටර් 9 වර්ගයේ සජීව පතුරම් 3ක් සහිත මැගසින් එකක්, ඒ වගේම හිස් පතුරම් කොපු 7ක් සහ පාවහන් යුගල 2ක් මේ ස්ථානයේ තිබිලා සොයාගෙන තිබෙනවා. ඒ වගේම විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් යොදවලා මේ වන විට මේ සිද්ධිය ගැන විමර්ශන සිදු වෙනවා. දැනට සැක කරනවා මේ වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ වෙඩි තබන්නට ඇති බවට, ඒ වගේම අද දහවල් දෙල්කඳ ප්‍රදේශයේදී අතුරු මාර්ගයක ගමා ගොස් තිබුණු අංක තහඩු නොමැති යතුරු පැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ යතුරු පැදිය සම්බන්ධයෙනුත්, ඒ වගේම CCTV දර්ශන ඔස්සේත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වෙනවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා. The big story.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂ්‍ය විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළමෙන අගෝස්තු 6 වනදා කමිටුව හමුවට කැඳවීමට තීරණය වී තිබෙනවා. එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද දෙරණට මේ බව අනාවරණය කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අගෝස්තු 6 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර තිබෙන අතර ඒ බව ග්‍රාමාත්‍යවරයා වෙත හෙට දැනුම් දීමට නියමිතයි. මේට අමතරව එදිනටම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් අමාත්‍යවරුන් වන සාගල් රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාරනායක මහතුරුන් සාක්ෂි විමසීම සඳහා කැඳවීමට තීරණය කළ බව කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළා. මේ අතර යුද හමුදා ප්‍රතිනිධිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතාව නැවත වරක් කාරක සභාව හමුවට කැඳවීමට තීරණය වී ඇති අතර යනුව ලැබෙන 31 වනදා යුද හමුදාපතිවරයාගෙන් යළි සාක්ෂි විමසීමට නියමිතයි. හේතු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාවද ලැබෙන 31 වනදා කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළා. අදාළ කාරක සභාව මේවර විට පාර්ශ්ව රසකින් සාක්ෂි විමසීම සිදු කර තිබෙන අතර එහි අවසන් වාර්තාව ලබන මාස අවසානයේදී පෙර ඉදිරිපත් කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩු බලයක් ලබා දෙන්නේ නම් මීටත් වඩා වැඩි කොටසක් සිදු කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඉඩම් ඔප්පු 2500ක් ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට අද එක් වෙමින්. ඉඩම් ඔප්පු 10,00,000ක් ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල 2500 දෙනෙක් වෙත ඔප්පු ප්‍රදානය කිරීම ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියේදී අද සිදු වුණා. අග්‍රාමාත්‍යවරයා සමග මැති ඇමතිවරුන් රැසක්ද උත්සවයට එක්ව සිටියා. ආණ්ඩුවක් ගත්තේ සුළුතර ආණ්ඩුවක්. අපි ඉස්සෙල්ලා බැලුවා යහ පාලනයක් ඇති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක. ඒත් මම තීරණය කරා අපේ මේ ආණ්ඩුව අපි සම්පූර්ණ කාලේ ගෙනියනවා කියලා ජනාධිපතිවරණෙත් පවත්වනවා කියලා තමයි තීරණය කළා ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි බඩගාලා හරි ආණ්ඩුව එහෙම ගෙනිච්ච. ගයන්ත කරුණාතිලක ඇමතුමාට ඉඩම් අමාත්‍යාංශය බාර දුන්නාම එතුමා පටන් ගත්තා ඉඩම් ඔප්පු දෙන එක ඔබ සියලු දෙනාටම. මට අහන්න තියෙන එකයි අද බහුතරයක් නැති සුළුතර මේ ආණ්ඩුවට මේක කරන්න පුළුවන් වුණා නම් ඇයි 2010 ඉඳන් 2015 තිබුණ 3-2ක් තිබුණ ආණ්ඩුවට මේක කරන්න බැරි වුණේ? එදා කරන්න බැරි නම් අදත් කරන්න බෑ. අදක්ෂය මේ සුළුතරේ තියෙන ආණ්ඩු කොච්චර නිවාස හදනවද කිව්වොත් නිවාස හදන්න අමාත්‍යාංශ 4ක් තියෙනවා. ඉතින් මම අහන්න කැමතියි අවුරුදු 10ක් නිවාස හදන්න බැරි වුණ එයාට ආපහු නිවාස හදන්න පුළුවන් වෙනවද මීට වඩා හොඳට? සාමාන්‍යයෙන් දෙපාරක් ෆේල් වුණොත් ආපහු නම් පාස් වෙන්න බැහැ නේ ඒගොල්ලෝ එක්ක. බෞද්ධයේ තියෙන ආණ්ඩුව GSP නැති කරගත්තා. ලෝකෙන් කොන් වුණා. කොහොමයට ආපහු රටක් දුවන්න පුළුවන්ද? කොයි නමෙන් ආවත් කොයි විදියට ආවත් අසාර්ථක කට්ටියක් ඉල්ලන්නේ. මේ සුළුතර ආණ්ඩුවට ඊළඟ සැරේ බෞද්ධයක් දීලා මීටත් වඩා වේගෙන් ගිහින් අලුතෙන් හිතලා ඉදිරියට ගිහින් කරන්ට බලය දෙනවද කියන එක තමයි තියෙන්නේ. මේ සුළුතරේ එක මේක ඇද්දනම් බහුතරේ එක මොනවද කරන්න බෑ? අර දෙකකින් වැඩට ඉවර කරලා දෙන්න. අපිට පිස්ටන් දෙකයි තිබුණේ. මං කියන්නේ බහුතරයක් දීලා අපිට V8 එකක් දෙන්න. මම පෙන්නන්නම් කොහොමද යන්නේ කියලා. ඉදිරි ජනාධිපතිවරණයේදී විදෙස් රටවල් මෙරට අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවනු ඇතැයි තමා විශ්වාස කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. හම්බන්තොට දිස්ත්‍රික් පෞර විද්වත් සම්මන්ත්‍රණය අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්ුණා. ඉන් පසු විපක්ෂ නායකවරයා සභාව ඇඹතුවා. මධ්‍යම පන්තියක් ඇති වුණා අපේ කාලේ. මධ්‍යම පන්ති හිටපු අය ඉහළ මධ්‍යම පන්තියට ඇතුළු වුණා කන්න. අද මුළු ව්‍යාපාරම කඩා වැටලා ඔවුන් ගත්ත දන අය වෙලා මේ තත්ත්වය අද වැටලා තියෙනවා. ඇයි? මිනිසුන්ගේ අතේ සල්ලි නැහැ. මම ළඟදී නුවර පාරේ යනකොට මං දාගන්නවා හැමදැනම මේ ඉඳම විකිණීමට තිබේ කියලා බෝඩ් ගහලා. මොකද බැංකුවට සින්න වෙන්නේ නැහැ. අගමැතිවරණ හම් වෙලා පැහැදිලිවුවා මේ වැඩේ කරන්න එපා. මිනිසුන්ගේ ගෙවල් බස් දෙලදීනේ ඔක්කොම කරන ව්‍යාපාර කඩා ඇලිලා ඉන්න මෙයාට සහනයක් දෙන්න. නිලධාරී හිටියා මා බැංකුවේ අධිපතිවරයා, දළ මාධ්‍යංශයේ ලේකම්වරයා ඔක්කොම බාරගත්තා. මේ බාරගත්ත විතරයි ඒක පහළට ගියෙත් නැහැ. එනතර වුණේ
මෙවැනි තත්ත්වයක තමයි රට වැටලා තියෙන්නේ. ලෝකයේ සමහර විට ගිය මැතිවරණයේදී විදේශ රටවල් කරපු සේවය වුණාන්සලා ගන්නවා මාව පරද්දන්න. ඊයාලත් කියන්නක වෙන්න පුළුවන් මම හිතන්නේ ගිය පාරට වඩා අඩුයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක විදේශික රටවල් වලට කිසියම් කියන්නේ මේ රටේ දේශපාලනික අභ්‍යන්තර කටයුතු මැදිහත්වෙන් අපි හොඟින් ඉල්ලනවා. මැදිහත් වෙන්න එපයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු සම්දානයත් අතර තියෙන කමුතුව නැති කරන්නත් ඔහු කුමන්ත්‍රණ යනවා නොයෙක් ආකාරයේ වැඩපිළිවෙළවල් සකස් කරමින් යනවා. එහෙම නැත්නම් අපි අය අතර ගැටුම් නැති කරන්නත් ඔවුන් උපක්‍රමශීලීව කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. අපි හැම දෙයකින්ම පරිසම් වෙලා මේ කාලය තුළ අපි වේදිකාව හැසිරෙව්වොත් අපිට පුළුවන් මම හිතන්නේ මේක සී කරදරයක් නැතුව ජයග්‍රහණය කරන්න. ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇතැයි එක්සත් ජනතා නිදහස් සඳහන මහලේ ගම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. සූර්යවැව් ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළා. පසුගිය කාලේ බලයට පත්වෙච්ච සියලු රාජ්‍ය නායකයෝ කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. චන්ද්‍රිකා මැතිනිය කිව්වා අහෝසි කරනවා කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා අහෝසි කරනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා අයින් කරනවා කියලා. කාටවත් අයින් කරගන්න පුළුවන් වුණේ නැහැ. ඒසා අනාගතයේදී එන ජනාධිපතිවරයාත් අපි දන්නව කවුරුවවත් මේක අයින් කරන්නේ නැහැ. මේ වගේම තමයි මම දන්න විදිහට ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණයක් එන්න ඉඩ තියෙනවා. ලබන සතියේ වෙනකොට ජනාධිපතිතුමා සූදානමින් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙත් යෝජනා වුණා මැතිවරණ කොමසාරිස්තුමා කියන ජනාධිපතිතුමාට බලය තියෙනවා දැන් පළාත් සභාව තියන්නේ. මධ්‍යම කාරක සභාව තීන්දුව කරා පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්න අවශ්‍ය කටයුතු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න කියලා යෝජනා ඒකමතිකව සම්මත කළ ජනාධිපතිතුමාට බාර දුන්නා. එතකොට මේ සතියේ ඒ මතය විමසයි ඒ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව බොහෝ දුරට පළාත් සභාවක් එන්න ඉඩ තියෙනවා. සහරාන් හෂිම් සම්බන්ධ ලිපි ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබේදීත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවට තමන් කළ ප්‍රකාශය අද වන විට සනාථ වී ඇතැයි සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සුවබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා අදහස් දක්වමින් සහරාන් සම්බන්ධ EER 8 ඇල ඉරක් 17 ලිපිකුණුව 2017 6/7 දින නීතිපතිවරයා වෙත ලැබුණු බවත් එය එම මාසයේම 16 දින තමන් වෙත ලැබුණු බවත් කියා සිටියා. නැෂනල් තවහිද් ජමාත් NTJ සංවිධානයේ නායක මොහමද් තෞෆික් විසින් අන්තවාදී අදහස් සහිතව අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝ ඇතුළත් සංයුක්ත තැටිය සහ එහි ඇතුළත් ප්‍රකාශයන්හි සිංහල භාෂා පරිවර්තන මේ සමග යාකර ඉදිරිපත් කරමි. මොහමඩ් කාසිම් මොහමද් සහරාන් යන අයට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කිරීම සඳහා උපදෙස් පතා යොමු කරන ලද උදිත ගුණුවට අදාළව මෙතෙක් උපදෙස් ලැබී නොමැති බැවින් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බැවින් කියන එක ඇඟ වෙන්නේ මොකද්ද? උපදෙස් ඔබ උපදෙස් දීලා නැහැ. ඒක ඒ වෙනකොට කිසිම උපදෙස් ඔබ උපදෙස් දීලා නැහැ. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නවාවි මහතා දවස් 3ක් ඇතුළත ඔබට ලිපිගනුව බාර දෙන්න. හැබැයි ඔබතුමාට බාර දෙන්නට පස්සේ ඔබතුමේ අවුරුදු එකම ආරම්භ තියාගන්න මොනවත් නොකර. මේක මේ බෝම්බ පිපිරුවාට පස්සෙවත් ඔබතුමාට හිතුන්නේ නැද්ද මොනවත් මේ ගැන? අනේ මම මේක කරේ නෑනේ. මේක අවාසනාව සිදුවක් බව. අවාසනාවන්තකත් යන්නේ. කවුද වක් කියන්නේ මේවට? නීතිපතිතුමාගේ සම්බන්ධීකරණ නිලධාරිණී ජයරත්න මෙනවිය මා කියන්නේ අසත්‍යයක්. එවන් උපදෙස් ලබා දීමට තරම් ලිපිගොනුවක් මෙහි අන්තර්ගත වෙලා නැහැ, ලැබුණේ නැtei කියන අසත්‍ය ප්‍රකාශය කරා. අපිව සමච්චලයට ලක් කරා. අපි කියන්නේ බොරු කියලා කිව්වා. දැන් සමච්චලයට ලක් කරලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුව අපි කිව්ව බොරු නෙමේ ඇත්ත කියන කාරණාව ඊයේ දිනේදී පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී සනාථ වුණා. එතකොට මලික් අසීස් කියන පුද්ගලයා චේතනාන්විතවම මේ ලිපිගනුව උපදෙස් ලබා දීම ප්‍රමාද කරාය කියලා අපිට විශ්වාස කරන්න වෙනවා. සහරාන්ගේ මේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයට වගේ කියන්නේ කවුද? අනිවාර්ය වශයෙන් එළබෙන සඳුදා අලි පොලිස්පතිතුමාට පැමිණිලි කරනෝ මේ මලික් අශීෂ් කියන අධිනීතිඥවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ මේ වගකීම් විරහිතව කටයුතු කරපු සියලු දෙනාට වෙරිව නීති ක්‍රියාත්මක කරන්න ඕන. මේ අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ බාධක පිළිබඳව නීතිපති දප්පුලද ලිවේරා මහතා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදිශිෂ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. අපරාධ කිරීමට බියවීම කියන කාරණය ඇතිවෙන්න පුළුවන් එකම විදිය නම් අධිකරණ පද්ධතිය තුළින් නීතිය හරියට කාර්යක්ෂමව ක්‍රියාත්මක වුණොත් පමණයි. මෙරට ජනතාව අපරාධ කරන්න බිය වෙන්නේ නැහැ තවදුරටත්. මොකද නීති පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ බිය ජනතාවට ඇති වෙන්න.
ඒ නිසා නීතිය ප්‍රමිතියකට සහ කාර්යක්ෂමව ලබා දිය හැකි දැඩි ආධිපත්‍යක් අපිට මේ පද්ධතිය තුළ නිර්මාණය කරන්න වෙනවා. ඒක ඇත්තම අමාරු දෙයක් නෙමෙයි, ඔබට ඌමනාව තියෙනවා නම් කරන්න. ඒ නිසා මගේ ප්‍රධානම කාර්යභාරයට පත් වෙලා තියෙන්නේ මම ඉන්න තැන සුද්ධ කරන්න. ඒක මම ඉක්මනටම කරනවා. එතකොට අනිවාර්යෙන් අනෙක් ආයතන වලටත් ඒකේ බලපෑමෙන් මිදෙන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා කාටවත් බිය නොවි කාගේවත් ඌමනාවන් වෙනුවෙන් කටයුතු නොකර අනෙක් ආයතන සියල්ලත් ඔවුන්ගේ ආයතන සුද්ධ කරගන්න ඕනේ. මුස්ලිම් මන්ත්‍රීවරු සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඇමති දුරවලින් නිලා සූ සියලු මුස්ලිම් මන්ත්‍රීවරු සිය දුරවල යලි නැවත දිවුරුම් දීමට සූදානම් බවයි ඊට එක් වූ මන්ත්‍රීවරුන් සඳහන් කළේ. අපේ ගොඩක් ප්‍රශ්න අද අගමැතිතුමා විසඳලා දුන්නා. අගමැතිතුමා අපිට ඉල්ලීම කර බාර ගන්න කියලා කිව්වා. හෙට අපේ වජිර අගමැතිතුමාගේ ගෙදර තියෙන මීටින්ගෙන් පස්සේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායම අපි මීට් වෙනවා. අයි සාකච්ඡා කරලා අපි ඒක බාර ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ අද දිනේ සාකච්ඡා සාර්ථකයි. සාර්ථකයි. ඒ ගැන අමාත්‍යවරු මීට කලින් සාකච්ඡා කරලා තිබුණා. මම හිතන විදියට බොහෝ දුරට හෙට නැත්නම් අනිද්දා ඒගොල්ලෝ නැවත අමාත්‍ය ධූර බාර ගන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. මං හිතන්නේ දැනට ඒගොල්ලෝ තීන්දුව අරන් ඉවරයි. දැන් තියෙන්නේ ජනාධිපතිතුමා වෙලාව හා දිනය දන්වන එක පමණයි. රිෂාඩ් බදිරිදු නැමැතිතුමා ඇතුළු සියලුම ඇමැතිවරු ඉවත් වෙච්ච සියලු දෙනාම ඇමැති ධූර බාර ගන්නවා. තමන් වහන්සේ ඇතුළු පිරිසකට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක මුදාහැරී රිෂාම් මහරුෆ් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සූදානම් යයි පැවසූ බව පූජ්‍ය චඹුරේවිල චන්දරතන හිමියන් පවසනවා. උන්වහන්සේ අද මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. පළවෙනියම කියන්නේ ජඹුරේවිල චන්දරත්න හිමියන්, ඒ වගේම ඔය ප්‍රසාද් කියන පුද්ගලයා, ඒ වගේ ජාතිවාදී සංවිධානය හැම පුද්ගලයෙක්ටමයි කියන්නේ තව මාසයක් ඕගලන්ට කල් දෙනවා. අනිවාර්යෙන් ඔය ජාතිවාදය ඇවිස්සීම නවත්තන්න, නැත්තම් රටේ ලොකු කෝලාහලයක් ඇති වෙනවා. මේක වෝනින් පීරියඩ් එකක්. ඔය මාසයෙන් පස්සේ ඕගොල්ලන්ව දැකලා අපි බිය වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ හිත ඇතුළත අපි ලං වෙනකොටත් බයක් අපි ඇති කරනවා. ඒක කොයි මාර්ගයෙන්ද කින්ද මන්ද ඒව ඕනේ නැහැ. එදාට බලමු. මෙම වීඩියෝවෙහි පෙනී සිටින රිෂාම් මහරුෆ් සම්බන්ධයෙන් අද පූජ්‍ය චඹුරේවිල චන්දරතන හිමියන් මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. එම මරණ තර්ජනය සිදු කළපු රිෂාන් මහරුෆ් කියන පුද්ගලයා, මුස්ලිම් ජාතිකයා, අපට දුරකථනයෙන් කතා කරලා ඒ පිළිබඳ එවැනි තර්ජනයක් සිදු කිරීමට හේතුණු කාරණය පිළිබඳ ඔහු කාරණා අපට පැහැදිලි කළා. එතකොට ඒ පුද්ගලයා අපට කතා කරලා කියනවා, අබ්දුල් රාෂික් කියන පුද්ගලයා විසින් තමයි මේ 2017 මේ සමාජ ජාලා වෙබ් අඩවිතුලට මුදාහරපු වීඩියෝ එක ආපහු අරගෙන අලුතෙන් සංස්කරණය කරලා මේ මුදාහැරලා තියෙන්නේ අබ්දුල් රාෂික් කියන එක ඔහු කියනවා. මේ අතර සිංහලයේ සංවිධානයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද්ද අද මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කළා. මොහුට අවශ්‍යතාවය තිබ්බේ ප්‍රධාන වශයෙන්ම ජබුරේවිල චන්දරතන හිමියන් නොවේ. ඒ ස්ථානයේදී මොහු කියපු ප්‍රකාශයද මොහුට නම වැරදුනා. අපේ අරඹයේ පොළ රත්නසාර හිමියන් තමයි මොහු ඉලක්ක කරගෙන හිටියේ. ඒ සම්බන්ධව සියලු සාක්ෂි අපේ ළඟ තියෙනවා. ජඹුරේවිල හාමුදුරන්ට නෙමෙයි, මම ඒක පැහැදිලි කරා. ඒනට එයාගේ නම පාවිච්චි වුණානේ. අර නහයේ ලපයක් තියෙන රතනසාර කියලා හාමුදුරුවෝ මක් පස්සේ තමයි එයාගේ නම දන්නේ. අබ්දුල් රාසික් එක්කත් මේ රිසාම් මාරුෆ් කියන අරුෆ් කියන පුද්ගලයා ගනුදෙනු කරන මෙන්න මේ පුද්ගලයා ඉන්න නිවසේ, මේ මීතර මුල්ල ප්‍රදේශයේ මෙන්න මේ නිවසේ තමයි මේ පුද්ගලයා ඉන්නේ. අපි කියන ආරක්ෂක අංශවලට වහාම මොව්ව ඉක්මනින්ම අත්අඩංගුවට ගන්න. මොව් ඉන්න තැන දන්නේ නැත්තම් කියන්න අපි පෙන්නන්නම් තැන. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් හට ඉදිරියේදී පත්වන තම ආණ්ඩුවක් යටතේ ජනාධිපති කොමිසමක් මගින් විමර්ශන සිදුකර නිසි දඬුවම් ලබා දෙන බව පිවිතුරු හෙළවරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කුරුණෑගල පැවති ජන රැලියකදී. වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් පවත්වනු ලබන දෙවන ජනතා රැලිය කුරුණෑගල නවනගර ශාලාවේදී අද පැවැත්වුණා. කුරුණෑගල තමයි කටුවපිටියට, මඩකලපුවට, කොච්චි කඩේට අමතරව පුපුරපු තැන. ඒ පිපුරුවේ ගර්භාෂය. අර පුපුරපුව ඔක්කොම තුම්මාසෙන් හදලා විවෘත කළා. ඒත් මේ පිපුරුණු ගර්භාෂය නැවත සැරයක් යථා තත්ත්වයට පත් කරන්න ලේසි නැහැ. මේ උලමා සංවිධානය අපි කියන්නේ හොරගල් අහුලන්නේ නැතුව එළියට වරෙලා. ඔගොල්ලෝ වග කියන්න ඕනේ මේ අන්තවාදීන් බිහිවීමට චෝදනා එල්ල වෙච්ච මන්ත්‍රීන්, චෝදනා එල්ල වෙච්ච ඇමතීන්, චෝදනා එල්ල වෙච්ච
ආණ්ඩුකාරයන්ට අස්වෙන්න කියනකොට කවුද අස්වෙන්නේ? කණ්ඩායම පිටින්ම. ඒ කියන්නේ මේ කණ්ඩායමම මේහි සාමූහික වගකීම බාරගත්තයිද? ඒ නිසා ඔවුන් ගැන වග කියන්න ජනතාව හෙට සූදානම් වෙන්න ඕනේ. ඒ වගේම ඔවුන් සමග එකට හිඳගන්න දේශපාලඥයෝ ගැන බලාගන්න අපේ රටේ මිනිස්සු තීන්දුව ගන්න ඕනේ. මුස්ලිම් දේශපාලන තක්කඩින්ගේ පහස ලබන නායකයෙක් ආයෙපත් කරගන්න ඕනේ නැහැ මේ රටේ. කාතිවරය කියලා කෙනෙක් ඉන්නවා. මේ කාතිවරයා කැමති නම් අද උපන් සිඟිති බිලින්දියක් වුවද කසාත බැන්දවිය හැක. අරාබියේ නෙවෙයි මිත්‍රවරුනි, සියලි සිරින් පිරි ශ්‍රී ලංකාවේ. අද මේ විවාහ නීතිය අනිවාර්ය වෙනස් විය යුතුයි කියන මතය අපි කිව්වම අසත් සාලි මහත්තයා අපිට කියනවා උඹලගේ වැඩක් උඹලා බලා ගනිල්ලා අපේ නීතිය අපි බලා ගන්නම්. අපි සාලි මහත්තයාට මතක් කරනවා මුස්ලිම්වරු ලංකාවට ආවේ බිරින්දෑවරු අරන් ඇවිත් නෙමෙයි, ඔය බැන්දේ සිංහල අපේ අය. ඒ නිසා අපි කියනවා එක පිරිමියාට එක බිරිඳයි, අසාද වයස අවුරුදු 18යි, මන මාලිගේ කැමැත්ත විවාහයට අනිවාර්යයි. සාධාරණ හේතුවක් නැතුව දික්කසාද කරන්න කාටවත් බෑ. කාතිවරුන් ලෙස කාන්තාවන්ට වැඩ කරන්න අයිතිය තිබිය යුතුයි. කාතේ උසාවියේ නීතිඥවරුන් හරහා කරුණු දැක්වීමේ අයිතිය තිබිය යුතුයි. මුස්ලිම් සමාජය වහබ්බන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වෙලා ඉවරයි. මේ ආණ්ඩුවත් වහබ්බන්තවාදීන්ගේ ග්‍රහණයට යට වෙලා ඉවරයි. මේ යන ඇවිල්ලා හැටියට අපේ ආහඳුරනේ කාදිනල්තුමයි පල්ලි ගිය අයයි වැරදිකාරයෝ වෙලා මේ සියල්ල නිදාස් වෙනවා සිකුරුයි. නුදුරු මාස 4 ඇතුළත පත් වෙන අපේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ ජනාධිපති කොමිසමක් පත් කරලා අපක්ෂපාතීව විමර්ශනයක් කරලා වැරදි කළ සියලු දෙනාට තරහ තිරම නොබලා දඬුවම් කරලා තුවාල වුණු සෑම සිතක්ම සුවපත් කරනවා කියන ප්‍රතිඥාව අපි ලබා දෙනවා මේ අවස්ථාවේදී. ඇමරිකාව හිතාගෙන හිටපු ජවනිකා නිර්මාණය වුණේ නැහැ. ස්වර්ගයට ගිහිල්ලා අල්ලා දෙවියෝ හම්බ වෙලා කන්‍යාවියෝ 72ක් එක ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන පට්ට මෝඩයෝ 7-8 දෙනෙක් විතරයි හොයාගන්න ඕනේ. ඒ නිසා අවදානම තියෙනවා මුස්ලිම් අයයි සිංහල අයයි මරා ගන්න ලංකාවක් හැදුවොත් ඒ කියන්නේ ඇමරිකාවට මේක ඇතුළේ සදාකාලිකවම තමන්ගේ මිලිටරි තිප්පොල බවට පත් කරගන්න පුළුවන්. දෙන්න තමයි මේ රට ඇදගෙන යන්නේ. මේ ඇමරිකානු වුමනාව ඉදු වෙන එක වළක්වන්න පූර්ව කොන්දේසිය තමයි අර මරාගෙන මැරෙන පිස්ස හදන වහවියන්තවාදී මේකෙන් අතුගාලා දාන එක. ඒක මුලිනු කුටා දාන්න බෑ. අන්තවාදී මුස්ලිම් දේශපාලඥයන්ගේ ප්‍රාණ ඇපයට අහුවෙච්ච ආණ්ඩුවක් හදලා නව පාලන තන්ත්‍රයක් මේ පොළොව අද ඉල්ලා හිටිනවා, ජාතිය අද අපෙන් ඉල්ලා හිටිනවා. අපේ දේශපාලන නායකයන් අපි පොළඹවන්න ඕන. වහවියන්තවාදයට උඩගෙඩි දෙන අන්තවාදී මුස්ලිම් දේශපාලන නායකයෝ බැහැර කරලා ආණ්ඩුවක් පිහිටවන තැනට මේ රට මෙහෙවන්න. දැන් තවත් පුවත් කිහිපයක්. ධනවිකන්ද රජයේ රක්ෂිතය පුද්ගලිකංශයට පවරා දීම හරහා සිදුවන ඉදිකිරීම් වලින් ජල මූලාශ්‍ර විනාශ වන බව පවසමින් ධනවිකන්ද පරිසර සංරක්ෂණ කේන්ද්‍රය අද විරෝධතාවක් පැවැත්තුවා. ඒ කිරිකිත්ත බෝගහහන්දිය ක්‍රීඩාංගණය අසලදී. කොටදෙනියාව මැල්ලවගෙදර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9:20 පමණ පදකේකු අනතුරට ලක් කර පලා ගිය රථයක් සොයා කොටදෙනියාව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අනතුරට ලක් වූ 53 හැවිරිදි පුද්ගලයා මිය ගියා. ඇල්කඩුව වෙවිලි සමාගමේ 26 වන සංවත්සරයේ නිමිත්තෙන් පැල රෝපණය කිරීමක් පසුගියදා සිදු කෙරුණා. එම අවස්ථාවට වෙවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවිල් සුරේෂ් මහතා සහ වතු පාලනාධිකාරිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සදුම්ලත් උම්රියා සුබසාධක සංගමය සිවුන වරටත් සංවිධාන කළ පොසොන් කලාපය පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ඒ උම්රියා පාසල් පරිශ්‍රයේදී පහන් කූඩු තොරණ කලාපයක් බද්දන්සල් ඇතුළු අංග රසක් එහි සංවිධානය කර තිබුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මේකී ජනතාවට පින් පැමිණවීමත් මෙවර මෙය සංවිධානය කිරීමේ අරමුණු අතර වනවා. ඉතාලි ජාතකයන් රැසක්ද එය නැරඹීමට පැමිණ සිටියා. We are very happy to have in Italy your culture here integrated. අද අපි වෙන රටකට ඇවිල්ලා ජීවත් වෙන්නේ. නමුත් අපේ තියෙන සිරිත්වේ අපි ඒ ආකාරම දිගටම ගෙනියනවා. ඒත් සමගින් රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වෙනවා. සුබ රාත්‍රියක්.